හරි හරි පුතේ වනක්කම් ආයුබෝවන් සිරු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අයිලන් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ ග්‍රේඩ් 5 ඒ කියන්නේ අපේ පහ වසරේ දුර පුතාලා උන අදත් එකතු වෙලා ඉන්නේ පොරිතු අපසර එක ලස්සන ලස්සන දෙමළ විෂය සම්බන්ධ ලස්සන ලස්සන දේවල් ගොඩක් කතා කරන්න පුතේ අපි ගිය සතිය තුල ඉතාමත්ම ලස්සන වචන සමූහයක් කතා කරා ඒ වචන සමූහය කතා කළා අපි ඔයාලත් එක්ක ලොකු වැඩ ප්‍රමාණයක් කරා ගිය සතිය තුල ඒ වගේම දකුණු පළාත තුල ඉතාමත් ප්‍රසිද්ධ පෙළේ පාසලක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කළා ඔයාලත් එක්ක ඒ ටික කතා කරා එතකොට ගිය සතියේ අපේ දූල පුතාලා ලස්සනට ඉගෙනගත්ත ඒ වචන ටික අද අපි ඒ වචන වලින් ලස්සන ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න තමයි පුතේ ඔබත් කොඩිතුවක් කුස එක්ක අද සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කොඩිතුවක් කුස පන්ති පටන් ගත්ත දවසේම ඔයාලා දැනුවත් කරා අපේ දූල පුතාලට පන්ති 8:05 වෙදි පටන් ගන්නවා කියලා. ඉතින් ඒ වගේම හරි වෙලාවටම පන්ති ආරම්භ කරනවා අපේ දූල පුතාලා සීල දෙනාම හරි වෙලාවට පන්තිල සම්බන්ධ වෙලා වැඩ ටික හරි අවබෝධයෙන් අපි කරගමු. හරි. ගිය සතියේ ඉගෙනගත්ත දේවල් ගිය සතියේ ඉගෙනගෙන පාඩම් කරගෙන ඒ වචන 11 හොඳටම පාඩම් අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. එක්කෙනයි දින්නේ. ආ දෙන්නයි. තුන් දෙනයි. හතරයි පහයි පස් දෙනයිද අයියෝ ඇයි පාඩම් කරේ නැද්ද ආදරුවනේ පාඩම් කරේ නැද්ද හරි ප්‍රශ්නයක් නැහැ අපි එහෙනම් ටක් ගාලා ගිය සති ඉගෙන ගත්ත දේවල් ටික පොඩ්ඩක් අපි නැවතත් බලලා ඉමු හරි බලන්න අපි ගිය සතියේ ඔයාලත් එක කතා කරා ශිෂ්‍යත්ව විභාගයේට වචනේ නෙනේ නමුත් පුතේ ශිෂ්‍යත්ව විභාගයේට වාක්‍ය නිර්මාණය කරන්න එන්න සම්භාවිතාවක් තියෙන වචන සමූහයක් ගැන තමයි අපි ගිය සතිය තුල කතා කරේ ඒ විතරක් නෙමෙයි අපි ප්‍රශ්න පත්‍රයක් කතා කළා ඒකේ ගොඩක් දේවල් අපි කතා කරා ඉතින් අද අපිට වැඩ ගොඩක් තියෙනවා හරිද අද අපිට වැඩ ගොඩක් තියෙනවා හරි අවබෝධයෙන් අපි මේ වැඩ ටික හොඳට කරගමු හරි සර් එක්කම එක සැරයක් පොඩ්ඩක් බලාගෙන යන සියලු දෙනාම ඊට පස්සේ අපි අද කතා කරන්න තියෙන වාක්‍ය ටික අද අපි කතා කරමු හරි පුතේ බලන්න අපි ගිය සතියේ කතා කරපු පළවෙනි වචනය තමයි නාන් මම ඊළඟට දෙවෙනි වචනය වණකම් ආයුබෝවන් අද අලුතෙන් දරුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් දෙමාපියන්ගේ උදව්ව අරගෙන හරි අවබෝධයෙන් වේගෙන් ලියා ගන්න හේතුව තමයි අපිට ඕකට අමතර කාලයක් යොදන්න බෑ පුතේ හේතුව අපිට තියෙන්නේ පැය විනාඩි 30ක කාලයක් සතියට ඉතින් මේ පැය විනාඩි 30ක කාලේ අපි ඉතාමත්ම ක්‍රමවත් විදිහට ප්‍රයෝජනෙට ගන්න ඕනේ ඉතින් අපි හරි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේ වැඩ ටික කරගෙන යන්න දෙමාපියන්ගේ උදව්වත් මට පළවෙනි මාසය තුල අත්‍යවශ්‍යයි. මම මේක දෙමාපියන්ට පළවෙනි දවසේ කිව්වා. ඉතින් අපි හරි අවබෝධයෙන් වැඩ ටික කරමු. හරි. පළවෙනි වචනය නාන් මම. දැන් හොඳට පාඩම් කරගන්න. අයි පාඩම් කරන්න කාලයක් නැහැ අපිට. ඔබ හොඳට පාඩම් කරගන්න ඕන. පළවෙනි වචනය නාන් මම. දෙවෙනි වචනය පුතේ වණකම් ආයුබෝවන්. දෙවෙනි වචනය බලන්න. වණකම් ආයුබෝවන් තුන්වෙනි වචනය පෙර නම හතරවෙනි වචනය ඌර් ගම පස්වෙනි වචනය එනදු මගේ හයවෙනි වචනය වයදු වයස හත්වෙනි වචනය උංගල් ඔබේ උංගල් ලියද්දි මගේ දූල පුතාලා හොඳට මතක තියාගන්න ඇවිල්ලා තියෙන මේ මෙතනට මොනලා යන්නද මූර්තජ ලයන්න පුතේ ඔයාලා දැන් ඉන්නේ පහවසරේ ඉතින් පහවසරේ ඉදී ඔයාලට මේ ලබන අවුරුද්ද ලියන්න තියෙනවා මොළුකු විභාගයකට ශිෂ්‍යත්ව විභාගය දන්නව නේද ඉතින් මේ ශිෂ්‍යත්ව විභාගයට අපේ දූල පුතාලා සූදානම් වෙද්දී ඔය අක්ෂර වින්‍යාසය කියන දේ ඉතාමත් වැදගත්. ඉතින් ඒක කෙනෙක් හිතන්න පුළුවන් දෙමළ භාෂාවට මොන අක්ෂර වින්‍යාසද කියලා.
අයියෝ එහෙම නෑ. දෙමළ භාෂාව, ඉංග්‍රීසි, ඊළඟට අපේ පරිසරය, ඊළඟට බුද්ධාගම කොටස, ඊළඟට පුතේ මව්බස කොටස, ගණිතය, ඒ හැම දෙයකටම අක්ෂර විඤ්ඤාණය බලනවා. ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. පැහැදිලි නේද අපේ දුල පුතාලට? බලමු 7 වෙනි වචනේ උංගල් ඔබේ. 8 වෙනි එක එන කුමට. 10 වෙනි 9 වෙනි වචනය එන්න මොකක්ද. 10 වෙනි වචනය එපඩි කොහොමද. අන්තිම වචනය එංගේ කොහේද. ඉතාමත්ම ලේසි වචන ටිකක්. නැවතත් බලමු අපි. එංගේ කොහේද, එපඩි කොහොමද, එන්න මොකක්ද, එන කුමට. 7 වෙනි එක උංගල් ඔබේ. 6 වෙනි එක වයදු වයස. 5 වෙනි එක එනදු මගේ. 4 වෙනි එක ඌර්ගම. 3 වෙනි එක පෙර නම. 2 වෙනි වචනය වණක්කම් ආයුබෝවන්. 5 වෙනි වචනය නාන් මම. හරි, දැන් මගේ දූල පුතාලට කොඩිතුවක් කුස දැන් ඔයාලත් එක්ක එදා කතා කරපු අහන්න තමයි යන්නේ. හරිද? දැන් මම ප්‍රශ්න අහන්නේ කැමවම් කළ දිනකින් විතරයි. හරිද? කොළුතුවක් උස ප්‍රශ්න අහන්නේ කැමවම් කළ දින කැමයි කොම් කළ දිනකින් විතරයි. ඉතින් ඒක නිසා අපි අනිත් දූල පුතාලත් ප්‍රශ්න අහලා සරට පිළිතුරු දෙන්න කැමති නම් කැමයි කොම් කරන්න. හරිද? ඉතින් වැඩ කරනවාද? අද වැඩ ගොඩක් තියෙනවා. අපි මේ වැඩසටහනට යන්න කලින් අපේ දූල පුතාලත් එක්ක ගිය සති ඉගෙනගත්ත දේවල් අපේ දූල පුතාලට පුළුවන් ද කියලා බලන්න. ඉතින් ඒක තමයි කුරුතුවක් විසින් දැන් ඔයාලගෙන් බලන්න යන්නේ. හරි. පළවෙනි වචනය මම අහනවා ලිලක්ෂිගේ. ලිලක්ෂි. මට කියන්න ලිලක්ෂි කොහොමද කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? පොත බලන්න බෑ. එප්පඩි. එප්පඩි. එතකොට නාන් කියන එකේ තේරුම මොකද්ද ලිලක්ෂි? මම. මම. ලිලක්ෂිට පාඩම් කළා සෝරි ලිලක්ෂි පාඩම් කළා නේද තින්නේ? ඔව්. පාඩම් කරන්න වෙනවා ඉතින් හේතුව අක්කා වැඩ කරනවානේ සහස්වි. අක්කා වැඩ කරනවා ඉතින් නංගිත් වැඩ කරන්න ඕන. පුළුතු අකුසෝ එක හරියට. හරිද? හොඳට පාඩම් කරගන්න. හොඳයි. හොඳයි. මට ඊළඟට කියන්න දෙනුවනි. දෙනුවනි. මේ නමට දෙමලින් කියන්නේ කොහොමද? නමට කියන්න බලන්න. පෙර. පෙර. හරි. එතකොට මට කියන්න බලන්න එන්න කියන එකේ තේරුම මොකද්ද? එන්න කියන එකේ තේරුම වාංග. නෑ 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 අහන්නේ එන්න කියන වචනේ තේරුම. එන්න කියන වචනේ තේරුම මොකද්ද? අන්න හරි. මොකක්ද? හොඳයි. පොඩ්ඩක් දෙනුවනි පටලැවුණේ අර එන්න කියන වචනේ සිංහලෙන් අහලා වාරුංගල් කියලා නේද හිතුවේ? එහෙම නේද? විධානයක් කියලා නේද හිතුවේ? මට හිතුණා පොඩ්ඩක් ඒක එහෙම හිතයි කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. හොඳයි දෙනුවනි. ඊළඟට අභිෂේකා. අභිෂේකා. හරි. මට කියන්න බලන්න අභිෂේකා ආයුබෝවන් කියන එකද දෙමළෙන් කියන්නේ කොහොමද? වණක්කම්. ආ හොඳයි. වණක්කම්. ඊළඟට මට කියන්න බලන්න උංගල් කියන එකේ තේරුම මොකද්ද? ඔබේ. ඔබේ. හොඳයි අභිෂේකා. හොඳයි. ඊළඟට මනුක. මනුක. මට කියන්න එංගේ කියන එකේ තේරුම මොකද්ද මනුක? කොහෙද? කොහෙද? එතකොට මට කියන්න බලන්න මම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? නාන්. නාන් නියමයි. හොඳයි මනුක. මට ඊළඟට සදිව්. සදිව්. මට කියන්න සදිව් ගමට දෙමළෙන් කියන්නේ කොහොමද සදිව්? ගමට දෙමළෙන් කියන්නේ කොහොමද සදිව්? කියන්න. ඌල්. ඌල්. එතකොට වයදු කියන එකේ තේරුම මොකද්ද සදිව්? වයස. වයස. හොඳයි. හොඳයි සදිව්. නතාෂා. නතාෂා. හරි. හොඳයි.
Natasha පාඩම් කරනවා අනිත් අයගෙන් අහන වෙලාවේ පාඩම් කරනවා හොඳයි Natasha Natashaට දෙනවා මම වචනයක් මට කියන්න බලන්න Natasha එප්පඩි කියන එකේ තේරුම මොකද Natasha කොහෙද එප්පඩි නෑ 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 පොඩ්ඩක් වැරදුනා එප්පඩි කියන එකේ තේරුම මොකද Natasha අයිත් මතක් කරන්න අයිත් මතක් කරන්න Natasha එප්පඩි කොහොමද කොහොමද ඊළඟට මට කියන්න මම කියන එකට දෙවලින් කියන්නේ කොහොමද Natasha නා එනක කේට්ක වෙන්නේ ඇහුනේ නෑ පුතේ ඇහුනේ නෑ සර්ට නා නාන් හොඳයි අන්තිම වචන ටික පොඩ්ඩක් පාඩම් වදි නේද අත්ත කියන්න අත්ත කියන්න පොයිෂොල්ල වෙන්නම් රට අහු වෙනවා හරිද පොඩ්ඩක් පාඩම් වදි නේද ආ කොංජම් කොංජම් ටිකක් ටිකක් පාඩම් නෑ නේද ආ ඒක සර් බණින්නේ නෑ කතා කරන්න හොඳයි පාඩම් කරගන්න ඕන පැහැදිලිද හොඳට පාඩම් කරගන්න හරිද හරි ආ ඊළඟට යහමු කුවි මහන්න ඕනනේ ආ නෙතුලි 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 කෝ නෙතුලි ආ නෙතුලි කියන්න බලන්න ආයිබෝන් කියන එකද මලෙන් කියන්නේ මොකද වනක්කම් අක්කම් එතකොට එංගේ කියන එකේ තේරුම මොකද නෙතුලි කොහෙද නේද අන්තිමට මතක නැහැ නේද පොත බලලා නේද අන්තිම කර කිව්වේ ආ ආ නෙතුලි නායිනි මාර්ථ හරි 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 පාඩම් කර ගන්න ඕන හරි ඊළඟ chance එක මම දෙනවා තරුකට කො තරුක ඉක්මනට තරුක කෝ මට කියන්න බලන්න තරුක උංගල් කියන එකේ තේරුම මොකද තරුක ගම ගම නෑ උංගල් කියන එකේ තේරුම කෝ තරුක පාඩම් කරේ නැහැ නේද ඇත්ත කියන්න ඇත්ත කියන්න ඇත්ත කියන්න ඇත්ත කියන්න කෝ පාඩම් කරේ නැහැ නේද ඔයි සොල්ල වෙන්නම් හරිද බොරු කියන්න එපා අහු වෙනවා පාඩම් කරේ නැහැ නේද ඇත්ත කියන්න නෑ නෑ ඒ පාඩම් කරේ නැත්තේ අමතකුණාද ආ අමතකුණාද අමතකුණාද කියලා අහනවා අමතක වුණා අමතක වුණා අනේ ඔච්චර අමතක වෙන්න මොනවාද වාර තියෙන වැඩතරුක ඇත්ත කියන අම්මත් ළඟ ඉන්නානේ දෙමළ පාඩම් කරන්න තරම් අමතක වෙන්න ඔයාට මොනවාද ඔච්චර තියෙන වැඩ මාතරුක කතා කරන්න සර් බනින්නේ නැහැ කතා කරන්නකෝ ඇයි පාඩම් කරේ නැත්තේ ඉය කියන්න ඕ කියන්න කතා කරන්න බය වෙන්න එපා ඉස්කෝලේ වැඩ කරා ආ ඉස්කෝලේ වැඩ කරා හරි මෙහෙමයි දැන් ග්‍රේඩ් 5 වල ඉන්නවා කියලා කියන්නේ ඉස්කෝලේ වැඩ කරනවා වගේම අනිත් වැඩක් කරන්න ඕන හේතුව තමයි ඔයා පැය දෙකකට පැය තුනකට ලොකු වැඩක් කරන්න ඕන ශිෂ්‍යත්ව විභාගයකට ගිහිල්ලා ඉතින් දැම්ම ඉඳන් මේ වැඩවලට හුරු වෙන්න හරිද ඉස්කෝලේ වැඩ කරන්න ඕන ඒ වගේම තමයි මේ වැඩ හන්දට පාඩම් කරගන්න ඕනේ හේතුව තමයි ශිෂ්‍යත්වය කියලා කියන්නේ තරඟකාරී විභාගයක් පුතේ ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී කියලා කියන්නේ මම එදා දෙමාපියරැස්සීමේ කිව්වා එක වසරේ ළමයි 6 වසරේ දෙමළ පන්ති වල සම්බන්ධ වෙනවා කියලා පස්සේ ඔයාලා විශ්වාස කරනවද ග්‍රේඩ් 1 අය හරිද ඉතින් ඒ තරම් තරඟයක් තියෙන්නේ ඉතින් ඒක නිසා අමතක වෙන්නත් බෑ අනිත් අයත් ඉස්කෝලේ වැඩක් කරනවා හරිද ඉතින් හැම වැඩේම කරන්න ඕන පැහැදිලිද තරුක පැහැදිලි නේද පැහැදිලි අම්මත් ළඟ ඉන්නවනේ මට ඇහෙනවා හරිද ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න ඕන හේතුව ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න ඕන නේද
පාසුන් නැතත් හොඳ ලකුණක් ගන්න ඕන. ඉතින් ඒකට ඉස්කෝලේ වැඩ විතරක් කරලා හරියන්නේ නැහැ. පේපර් කරන්න වෙනවා. ඉතින් ඒකට අපි කාලයෙන් උපයෝජනේ ගන්න ඕන. සෙල්ලම් කරන්නත් ඕන. කාටුන් බැලුව නේද මේတိකේ? වැඩිපුර කාටුන් බැලුව නේද? බැලුව නේද? ආ ඒක නෙවෙයි. කාටුන් බලන එක අඩු කරලා පාඩම් වැඩ කරන්න. හරිද? ලබන සතිය මම ඔය වචන 11ම අහනවා වාගේ. පැහැදිලිද? පැහැදිලි. ආ අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. හරි තාම ඔයාලට මම අර සැර වෙලා මේ ඉගැන්නුවේ නෑ තාම හරි ඉතින් මේ සැර වෙන්න ඕනේ නෑනේ ඔයාලා තාම පුංචි ඉතින් ඒක නිසා පාඩම් කරගන්න මේ පාර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් මම කියන්නේ අනිත් දරුවන්ට හොඳට පාඩම් කරගන්න ඕන කරුක මේ පාර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් දකුණු පළාත තමයි ලංකාවේ හොඳම පළාත බවට පත් වෙලා තියෙන්නේ ඉතින් ඒකෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රථම ස්ථානයත් අපේ මාතර දිස්ත්‍රික්කය දෙවන ස්ථානයත් බවට පත් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම අපි ලොකු සතුටකින් ලොකු ආනම්බරයකින් ඉන්නේ හේතුව අපි ගුරුවරු සියල්ලම එකට එකතු වෙලා දකුණු පළාත ප්‍රතිඵලයේ ඉගෙනම් ගන්න අපි ලොකු වැඩක් කරා. ඉතින් ඒ කරපු වැඩෙන් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙම හොඳම ප්‍රතිඵල තියෙන දකුණු පළාතේ. ඉතින් පුතේ වැඩ කරන්න ඕන. තරක විතරක් නෙවෙයි මම දන්නවා මෙතන පාඩම් නැති අය ඉන්නවනේ. ඉතින් ඒ අය හොඳට පාඩම් කරගන්න ශිෂ්‍යත්ව විභාගයේ කියන්නේ ඇත්තටම වැදගත් විභාගයක්. ඉතින් ඒක පාස් වුණත් Tamanට හොඳ ගමනක් යන්න පුළුවන්. මම ඉඳන් වැඩ කරන්න. හරි. මම තා දරුව දෙන්නේ උඩ චාන්ස් එක දෙන්නම් සියත් කතා කරමු ඉක්මනට සියත් හයි මට කියන්න බලන්න සියත් කිනාමට දෙමලෙන් කියන්නේ කොහොමද හෙයර් හෙයර් හොඳයි එතකොට එම්පඩි කියන්නේ තේරුම මොකද්ද සියත් කොහොමද කොහොමද හොඳයි 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 පුතේ මම ඔක්කොගෙම ඇහුවා නේද? ඔක්කොගෙම ඇහුවා නේද? ආ, පූජනීගෙන් ඇහුවේ නේ. කෝ පූජනී? ඔක්කොගෙම ඇහුවා. ආ, පූජනීගෙන් කරයි අහන්න තියෙන්නේ. හරි. පූජනී ඉක්මන් කරන්න. පූජනී ආ, මට කියන්න බලන්න පූජනී. වයසකට බලන්න කියන්න ඕනද? වයද? වයදු හොඳයි එතකොට එංගේ කියන එකේ තේරුම මොකද පූජනී එංගේ කියන එකේ එංගේ කියන එකේ තේරුම මොකද කොයික් මට එංගේ කියන එකේ තේරුම කොහෙද හොඳයි පාඩම් කරා නේද පූජනී පාඩම් කරා නේද පාඩම් කරා නේද වචන ටික? අන්නේ විතර පාඩම් කරන්න ඕන. අනිත් අයත් උඩට වැඩ කරන්න ඕන. හරි. මම ඔක්කොගෙම ඇහුවා. හරි. දැන් පුතේ ඔයාලගේ පොත් අරගෙන අද දිනේ දාගන්න. ගොඩක් අයට හොඳට පාඩම් නියමයි. මට ඕක තමයි වෙන්න ඕන. එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් ඉන්නවා. ඉතින් එහෙම තමයි අපේ අය පොඩ්ඩක් කම්මැලිනේ. ඉතින් අපි ඕක හදලා ගන්න ඕන නේ තාරුක. පොඩ්ඩක් අපි ඕක හදලා ගමු. ඔහොම තමයි ඉතින් පළවෙනි දවස් දෙක තුනේ වැඩ කරද්දී ඔහොම තමයි වැඩි හිතන්න යන්න එපා. හරි. පොත අරගෙන දිනේ දාගන්න ඉක්මනට. පං කරමු. පොත අරගෙන අද දිනේ දාගන්න වේගෙන්. ලිලක්ෂි අද කවද්ද? සර් දිනේ මතක නෑනේ. කියන්නකෝ බලන්න සර්ට කවද්ද? එහෙම හරියන්නේ නැහැ 21 කියලා කියන්න පුළුවන් ජනවාරි 21 තියෙනවා පෙබරවාරි 21 තියෙනවා කියනවා දෙසැම්බර් 21 ආ දෙසැම්බර් 21 හොඳයි 2021 දෙසැම්බර් 21 කියලා දිනේ දා ගන්නවා හරිද ඉලිවෙන්ට වැඩ කරන්න දැන් මම ඊළඟ මාසෙ ඉඳගෙන දිනේ දාන්න කියලා කියන්නේ නැහැ ඔයාලා දැනගන්න ඕන පොඩි තුවක් උසගේ පන්තියට එද්දී හොඳ විනයකින් හොඳ වැඩ වගේ ඉන්න ඕන හරිද දැන් ලිලක්ෂිලාගේ අත්තල එහෙම දන්නවා සර් කොහොමද පන්ති වැඩ කරවන්නේ කියලා ඔයාලා තාම පුංචි නිසා තාම නිදිදෑයේ නැහැ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න තාම සැර වැර කරේ නැහැ ඉතින් අපි බලමු ඉස්සරහට හරිනේ හරි අද දිනේ දාගත්තා මාතෘකාව ලියමු පුතේ දෙමළ වාක්‍ය ලියමු මාතෘකාව ලියන්න දෙමළ වාක්‍ය ලියමු දෙමළ වාක්‍ය ලියමු මාතෘකාව ලියාගමු දෙමළ වාක්‍ය ලියමු පොඩි තුවක් උස බෝඩ් එකේ ලියන්න
හේතුව තමයි ඔයාලගේ දැන් මේ මාසය සර් කරන්නේ ඔයාලට ලියන්න පුළුවන්ද ස්ක්‍රීන් එකේ දාන එක බලාගෙන ලියන්න පුළුවන්ද කියන එක ලියන්න පුළුවන්ද ඒ හැම දෙයක්ම චෙක් කරන මාසය තමයි මේ මාසය. ඉතින් මේ මාසය තුල ඔයාලත් එක්ක වැඩ කරගෙන යද්දී ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ මට්ටම පෙන්වන්න කරන්න බලන්න. හේතුව තමයි ඔයාලා ඔය පෙන්නන මට්ටම අනුව තමයි මගේ පුතේ ලබන අවුරුද්දම අපි වැඩ ටික කරගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා i-learning college එකේ grade 6 වලට එද්දී පොදු අකුසය එක තමයි grade 6 වලින් වැඩ කරන්න වෙන්නේ. ඊළඟට grade 7, grade 8, grade 9 විදියට සියලුම ශ්‍රේණි වල වැඩ කරන්නනේ පොදු අකුසය. ඉතින් පුංචි කාලේ ඉඳන් වැඩවලට හුරු වෙන්න. සර්ගේ පිළිවෙලට සර්ගේ මීට් එකට හැම දෙයකටම හුරු වෙන්න. එහෙම වුණොත් ඔයාලට හොඳ වැඩ ටිකක් ඉදිරියට කරගන්න පුළුවන්. හරි. මාතෘකාව ලිව්වද දෙමළ වාක්‍ය ලියමු කියලා ලිව්ව නේද? ලිව්ව නේද? ලිව්ව නේද ළමයි? ලිව්වා. මම අහන්නද ප්‍රශ්නයක් මට කියන්න අපි ගිය සතියේ කතා කරපු පළවෙනි වචනේ කොට පොත් බලන්න බෑ හරිද සර්ට පේනවා පොත් බලන අය හරිද සර්ට පේනවා පොත් බලන අය අපි ගිය සතියේ කතා කරපු පළවෙනි වචනේ මොකද්ද ළමයි ආ මනුක කියන්න බලන්න මොකද්ද මනුක නාන් මම අන්න හරි ස නාන් මම අපි ගිය සතියේ කතා කරේ වචනය හොඳයි එතකොට ලියාගමු පළවෙනි වාක්‍ය පුතේ හරි අවබෝධයෙන් ලියාගන්න පළවෙනි වාක්‍ය කිසි කලබලයක් නැහැ හරිද හොඳට ගේමේ ඉන්න හොඳට වැඩට කිතුතු කරගන්න අද මේ මොහොතේම පාඩම් කරගන්න බලන්න හරිද පළවෙනි වාක්‍ය ලියාගන්න ඉතාමත්ම සරල විදිහට වාක්‍යයක් වෙන්නේ උංගල් පෙර් එන්න ඔන්න ඕව තමයි පේපර්ස් වල දෙන්නේ හේතුව ඔයාලගෙන් අහන්නේ වෛරු කියන්නේ මොකද්ද කියලා වාක්‍ය ගෙලින්ම දෙන්නේ උංගල් පෙර් එන්න කියලා දැනගන්න ඕන මොකද්ද තේරුම කියලා ඉතින් ඒකට තමයි ගිය සතිය අර අච්චර අච්චර වචන ගොඩක් කතා කරේ හරිද ඒ විතරක් නෙමෙයි පේපර් එකකුත් කතා කරා ඊළඟ පේපර් එක කතා කරන්නේ ජනවාරි මාසේ අකුරු කතා කරනවා ජනවාරි මාසේ ඉතින් වැඩ ගොඩායි හරිද පළවෙනි වාක්‍ය ලියාගන්න උංගල් පෙර් එන්න උංගල් පෙර් එන්න ලස්සනට ලියන්න පිළිවෙලට හරිද ලස්සනට දැන් අපි ඇඳුමක් අඳින්න උනත් ලස්සන ඇඳුමක් නේද අඳින්නේ ආ හොඳ ලස්සන ඇඳුමක් නේද අඳින්නේ ඒ වගේ තමයි අපි වැඩ කරන්න ආස වෙන්න නම් අපි ලස්සනට වැඩ කරන්න ඕන මගේ පුතේ ඉතින් මේක අපි කුංචි කාලේ ඉඳන්ම හදාගමු දෙනුවනි මම අහනවා ප්‍රශ්නයක් දෙනුවනි කියන දෙනුවනි කියන්නේ පොංගල් ලියද්දී එන්නේ මොන ලයන්ද මූර්තජ ලයන් ලයන් අන්න හරි මූර්තජ ලයන් අනේ මයික් එක ඔෆ් කරන්න එපා මම ප්‍රශ්නයක් අහුවට පස්සේ ප්‍රශ්නේ අහලි වෙනකන් ඉන්න හරිද තව අහනවා ඔක ප්‍රශ්නෙකින් දේරෙන්න දෙන්න කටුවක් හොය හරිද දෙන්නවනි ප්‍රශ්න ගොඩාක් තරම් අමාරු දාන්න හදන්න හරි මට කියන්න බලන්න දෙනුවනි එතකොට අපි ඔතෙන්ට දන්තද ලයන් ලිව්වොත් හරිද වැරදි 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 හරි අපි ඔතන දන්තද ලයන් ලිව්වොත් අපිට ලකුණු හම්බෙන්නේ විභාගයේදී නැහැ නැහැ ඔතෙන් එන්න ඕන මොන ලයන්ද මූර්තජ ලයන් මූර්තජ ලයන් දැන් පැහැදිලිද අකුරු වැරදියෙන් ලිව්වොත් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ කියලා ආ පැහැදිලිනේ හරි හොඳයි එක ප්‍රශ්නයක් අහලා මයික් එක මේ ඔෆ් කරන්න යන්න එපා හරිද එක ප්‍රශ්නකින් මම බේරෙන්න දෙන්නේ නැහැ ළමයින්ට කුංචිනේ ඉතින් ඒක නිසා ප්‍රශ්න අහනවා ගොඩාක් හරි මූර්තද ලයන්න ළමයි එන්න ඕන උංගල් පෙර් එන්න මම අහනවා තව දරුවෙක්ගෙන් chance එකක් දෙනවා පුතේ ආ අභිෂේක අත් දෙක මුස්සගෙන මොකද කම්මැලිද ආ පසියාලේ රුක්කින්දද බඩගින්නේ දින්නේ අයියෝ කඩවලේ කුමක්ද ඊළඟට පෙර් කියන වචනේ තේරුම මොකද්ද? නම. නම නියමයිනේ. දැන් සර්ට කියන්න උංගල් පෙර් එන්න කියන වාක්‍ය සම්පූර්ණ තේරුම මගේ පුතේ?
ඔබේ නම කුමක්ද? ඔබේ නම කුමක්ද? නැත්තම් එන්න ඕන මොකද්ද? ආ හරිනිතින් ඔබේ නම මොකක්ද? හරිනේ. හොඳයි. ලියාගමු තේරුම පුතේ. ඔබේ නම මොකක්ද? හොඳයි මනුක. හොඳයි. ඔබේ නම මොකක්ද? හොඳයි ලිලක්ෂි. තග්ගාලා තේරුම ලියලා තග්ගාලා සිරු දෙනාම ස්ක්‍රීන් එකට අල්ලන්න පොත. මට ඉක්මනට මේකෙන් බලාගෙන යන්න. ඉක්මනට. ඉක්මන් කරන්න. ඉක්මනට. හොඳයි අභිෂේකා. ඉක්මනට ස්ක්‍රීන් එකට අල්ලන්න. හොඳයි නිතුලි. තාරුක. තාරුක. සර් කියනකොට ලියන්න පුළුවන්ද පුතේ? පුළුවන්ද? පුළුවන්. පුළුවන්. අම්මා ළඟ ඉන්නව නේද? ඔව්. ගිය සතියේ පම්බිර සම්බන්ධ වුණාද? මට ඇත්ත කියන්නකෝ. හිටියා කිය. හිටියා. හිටියා. සර් කියනකොට ලියන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් නැහැ නේ? නෑ. එහෙනම් ටග්ගාලා දැන් මට ලියපෙක පොඩ්ඩක් පෙන්නන්නකෝ. ප්‍රශ්නයක් නැත්නම් පොඩ්ඩක් පෙන්නන්නකෝ. කෝ. හොඳයි සබිරු. හොඳයි පූජනී. හොඳයි නතාෂා. සබිරු හරි. සියත් හරි. ආ තරුක තාඩික ලං කරන්න සර්ට පේන්නේ නැහැ. තව ටිකක් තව ටිකක්. ආ හොඳයි. හොඳයි පුතේ. සර්ට පේන මට්ටමට හොඳයි. පොඩ්ඩක් අම්මා හරි අප්පච්චි හරි ළඟ ඉන්නව නම් ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක්. අද පාට එක බලලා අපි වැඩක් කරමු. ඉතින් දරුවා ගැට පාළු ටික හදාගෙන ඒ අය විතරක් නෑ අනිත් අයත් එහෙමයි. හරි මනුක හොඳයි. හරි. හොඳයි දෙනුවනි. හරි. හරි. දැන් ඔය කතා කර එක වාක්‍යයක්. උංගල් පෙර් එන්න. ඔබේ නම මොකක්ද නැත්තම් ඔබේ නම කුමක්ද? හරි. අංක 2. හරි අවබෝධින් දාගන්න. අංක 2. දැන් ඔන්න පුංචි විහිළුවක් කරන්න හදන්න. හරිද? විහිළුවක් නෙවෙයි හිනා යන්නේ නැහැ ඒකට. හරිද? විහිළුවක් කියලා කියන්නේ බොරුවට. දැන් විහිළුවක් කිව්ව ගමන් අපේ ළමයි මෙන්න මෙහෙම බලන් ඉන්න ස්ක්‍රීන් එක දිහා. සර්ට මෙහාට ඇස් දෙකක් ගන්න පුළුවන්. ඇයි විහිළුවක් මේ ඉගෙන ගන්න දෙයක් කිව්වොත්? අයියෝ ආස නැහැ ආස නැහැ. ඕපදූපයක් නම් ඊට වඩා දෙයක් නැහැ. එහෙම නේද? ආ හරි. ඔන්න අහගන්නකෝ. ඔන්න දැන් කොලිතුවක් උස යනවා යාපනේ. යාපනේ ගියාට පස්සේ කොඩිතුවක් සර් අඳුරන ටීචර් කෙනෙක් ඉන්නවා. සර් කෙනෙක් කියමු ටීචර් කෙනෙක් නෙවෙයි සර් කෙනෙක්. හරිද? ඔන්න සර් කෙනෙක් ඉන්නවා යාපනේ. ඉතින් දැන් අවුරුදු ගානකින්නේ හම්බුනේ අපි. ඉතින් ඒක නිසා කොඩිතුවක් සර්ට නම මතක නැහැ. ඊට පස්සේ දැන් යාපනේ ඉන්නේ සිංහල සර්ලා නෙවෙයිනේ නැත්තම් සිංහල ටීචර්ලා නෙවෙයිනේ. යාපනේ ඉන්නේ දෙමළ සර්ලා නැත්තම් දෙමළ ටීචර්ස්ලා. ඉතින් ඔන්න දැන් කොඩිතුවක් සර් පොඩ්ඩක් මතකයි මගේ යාළුවෙක් කියලා. නමුත් මට නම මතක නැහැ. ඔන්න ඊට පස්සේ කොඩිතුවක් සර් යාළුවා හම්බුණාට පස්සේ කොඩිතුවක් සර් අහනවා උංගල් පෙර් එන්න. උංගල් පෙර් එන්න. එහෙම අපි ඒ යාළුවගෙන් ඇහුවට පස්සේ එයා මුකුත් පිළිතුරක් නොදී ඉන්නවද ළමයි? ආ පත පහකට ගණන් ගන්න පිළිද? එහෙම ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. එයා කියනවා මගේ නම ඩොට් 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 ඩොට්. මගේ නම ඩොට් 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 නෙවෙයි. හරිද? මගේ නම ටීචර් කෙනෙක් නම් ඉතින් කොඩිතුවක් උස වෙනවා මහන් නැහැ. එහෙම ලේසියෙන්. හරිද? ටීචර්ලත් එක්ක කොඩිතුවක් උස කතා කරන්නේ නැහැ. කොඩිතුවක් උස ලැජ්ජයි. හරිද? සර්ලත් එක්ක නම් කතා කරනවා. බොරුවට බොරුවට ටීචර්ලත් එක්ක තමයි කොඩිතුවක් උස වැඩිපුර කතා කරන්නේ. හරිද? බලන්න දැන් අපි දැන් අපි කතා කරේ සර් එක කතා කරන එකනේ. දැන් සර් එක කතා කරද්දී කොඩිතුවක් උස අහනවා උංගල් පෙර් එන්න. දැන් මම උඹුම් මං ඉන්නවා. එහෙම ඉදීද නැත්තම් මම කියනවාද? මම කියනවා නේද? හරි. මම දරුවෙක් වෙන chance එක දෙනවා. හේතුව අපි මේ සියල්ලක්ම ගිය සතිය කතා කරපුවා. පොතේ සතියක කාලයක් දුන්නේම පාඩම් කරගන්න. දැන් අහන් ඉන්න දෙමාපියන්ටත් පැහැදිලි වෙති කොඩිතුවක් උස එක වැඩ කරන එක කොච්චර පහසුද කියලා. උගන්වන්නේ තාමත් සියුම් ටිකක්. ඒකෙන් අපි ලොකු වැඩක් කරනවා. හරි. මම දෙනවා දරුවෙක් වෙන chance එක. කාටද දෙන්නේ? පොඩ්ඩක් ඉන්න බලන්න. ආ නතාෂාට දෙන්න. නතාෂා
Natasha mata kianna balanna ona den Natasha ay koritu akusa tamai hambenne yapane hari ona den yapane tamai Natasha la gewa hari da ona den Natasha gen mama ahanawa ungal perenna kiyala mama Natasha gen ehuwata passe pilithuru denne ba podak inna hari da den koritu akusa Natasha gen ahanawa ungal perenna sa danne ne Natasha kiyala kiyanne me vena namak sa anduranne ne hari da me nikan ahanne Unggal peren, kira mang wangi nggak hana. Itu orang Natasha, mihma kata wahagi nih minna mihmi minna wade, nene pilih turu deh nawa. Hari deh, pada kimi pilih turu deh nih pa, pada kimi. Dan ini mas kopi tua aku saya, buat apa sih? Natasha mata muling kian nih, magi kian nih kalau deh maling kian nih kok hamba deh. Dan kian, dan pilih turu deh, dan pilih turu deh. Enak deh peren Natasha. Anhari, enadu per Natasha, pute lihatan dewani wakye, enadu per hari apa boding, dekane itu padang godan agan ini dia, oh hinawi orang beda kan, dek mata kuen non, enadu per keyword apa sih mata kuen mana kalau itu aku sudah teacher tek katakan ini dia, ah, untara itu mata kuen non, hari itu enadu per lihagamu, enadu per Rama. Liagan, sir kini kalau liagan, itu orang yang kita baca tiennya, Enadu per Rama. Hari Natasha, main ke kopi kerjaan putih. Enadu per Rama. Nilakshi, mana waking kian teru muka tu sir kibo baki? Mage nama Rana. Mana hari? Mage nama Rama, mudai. Mage nama Rama, lihat apa teru mat. Mage nama Rama. Mage nama Rama. Oh, kuma ini kena kan nona. Di mana kira kira ni, apa masa bishya? Ward kota kinnya, kama penuh ini ada. Diri itu dengan tawa itu kota kinnya. Ting, di mana kira bishya, mih pun ada kerana, ni apa mana? Ada katu beri, mukadme. Kadang hatta kuda pumba, gina katu reda porwa, gini hini kena kena kaya deh malah. Hari tu posteri lagi deh malah kena kena bulu anda. Bener, hina, bela, it enjoy ke orang apa bishay kena kena. Hunda lilaksi, hunda abisheka, hunda puja ni, hunda dinu ni, hunda manuka, hunda sadhu, hunda. Hai, dengah kena. Dan orang punci badak dengna haban ni. Dan part peti alang keragaan nona. Dan part peti yang naya kila iyo. Part peti yang naya ni. Amme, hari itu kila part peti yang keragaan ni. Himo naya, passe part keragaan. Hari tu, dan mihmai. Orang dan wala sisha tim passe, anak loko sekolah. Loko sekolah ni ada passe, ya alu hambe nua. Tani yangi naya ni kau ruat, ni de. Tani yangi naya ni ya alu ikut keragaan himo ni ini. Iding ekan isa, neng apa dua putala, dino ne, thamangge, honda ma yaluai, thamanui, ikman de. Honda deng kalahya dulu na, ikman tadi, ikman de. Thamanui, ekane walai, walai ke honda ma yaluai, denny kalahnya tanggalah. Ikman keran de, kalahya wedegat, ikman keram, oyai, oyai ke honda ma yaluai, dino. Ko ikman keran. Oyai, oyagi, honda mah yalu ya ambil nong equipment. Mee hanno ko, mee rule dekatuma, mee ni kangara attack tu babe, netangara mee galiwa danna mana ni? Galiwa sahara mee miti aye, kurmito, kurmito ni ambil nong ay, hari ber, pituwa ki bagi ati terara ke, nalaster ambil nong, he tuwa tamai api oye, rupa dekakari, nalaster baake dekak clear nang hadan ni. Beda pilih belai, neatly beda kerana, hari tu, ane ini kangara kurumito agi yang diinne pa, bingkundo agi, gada billo agi lama yang diinne pa, kenapa iya tu korang? Lasan ramai nona, lasan ramai, orang tu citra diinne puluan kilo mata kasus sekiwa, ailerinne kesel mata kiwa, kalau itu aku sese apa, tu maha terpahai, dulu putala, tu citra yang diinne puluan kilo hundai, kan isah citra dia kaki yang diinne bila, hundai beda kita kerana kilo kilo diinne, cuma kita tu, hundai beda kerana. Api orang nohumai, dapur kepala itu perti pala haduwe. Iting akandev, deng,
තුන්වෙනි අවුරුද්දටත් අපි තමයි ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත්ත පළාත බවට පත් වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින්. ඉතින් අපිට කොළඹින්වත් ඇටැක්කයක් නැහැ. බස්නාහිර පළාතවත් දැන් ගේමක් නැහැ අපිට. ඒ තරමට දැන් දකුණු පළාතේ ආධිපත්‍යය මුළු ලංකාවම පරිවර්තනය කරලා ඉවරයි. හරිද? ඉතින් ඔයාලා තරගයක් දෙන්න බලන්න අපිට. අපේ පළාත තරගයක් දෙන්න බලන්න. දැන් පේනවනේ LPL වල නේද? ඒකිනුත් ගාල්ලා ඇවිල්ලා තියෙන ෆයිනල් වලට. ඉතින් දකුණු පළාත කියලා කියන්නේ අයිත් පරිමණීයම පට්ටනියම පළාතක්. ඉතින් ඒ පළාතේ තරගයක් දෙන්න බලන්න ඔයාලා. ඒකට තමයි ඔයාලා දැන් ඔයාලා අපිත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ අපේ දරුවෝ. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න. මං කරමු. ආ පාට පැන්ස තියෙනව නේද අභිෂේක? අභිෂේකට බඩිකින් නිදි ආර වෙලාවේ. මං දැක්කා හොරාට ගිහිල්ලා බිස්කට් එකක් කාලේ නෑ. ඇත්ත නේද? දැක්ක දැක්ක බෝ කියන්න එපා. හොඳයි නියමයි. ඔය වේගේ හදා ගන්න. හේතුව තමයි ඔයාලත් එක්ක ඉන්න අය. දැන් ඔයාලත් අංගිකට නිකුතේ ශිෂ්‍යත්ව විභාගයේ මූණ දෙන්නේ. දැන් ලකුණු 180ක් ගත්තත් පාස් වෙන බැරි මට්ටමක් තියෙන්නේ. ඉතින් ලකුණු 200න් 200ම ටාගට් කරන්න ඕන වැඩ කරන්න. දැම්ම ඉඳන් මම ඔයාලට කියන්න පුංචි උපදේශයක් දෙන්නම් දෙමාපියන් අහන් ඉන්න නිසා පුළුවන් නම් පහ වසර ආරම්භ කරනවත් එක්කම ඔබේ දරුවත පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍ර කරවන්න. හේතුව මෙහෙමයි. ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ පේපර් තියෙන්නේ. දැන් මම රිච්මන්ඩ් විද්‍යා සෝරි ධර්මාශෝක විද්‍යාලයේ අපේ දරුවෝත් එක්ක වැඩ කරද්දී ඒක ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නම ලෝයර්ස්ලා. මම මේ ඇත්තම කතාව මම කියන්නේ මාත් එක්ක වැඩ කරන දරුවෝ නිසා. එයා ග්‍රේඩ් 4. ඒ කියන්නේ ඔයාලගේ දරුවන්ගේ වයස. ඒ කියන්නේ ලබන අවුරුදු 5 වලට යන්නේ ඉන්නේ. ඉතින් මේ වෙද්දී ඔයාලා විශ්වාස කරනවා විශ්වාස කරන්න. මේ වෙද්දී පේපර් 350ක් කරලා ඉවරයි. පේපර් 350ක් කරලා ඉවරයි. ඒ කියන්නේ ඔයාලගේ දරුවන්ගේ ඉන්න මට්ටමේ ඉන්න දරුවෝ. පේපර් 350ක් කරලා ඉවරයි ශිෂ්‍යත්ව පේපර්ස්. ඉතින් ඔන්නෝකයි තරගය. ඔන්නෝකයි තරගය. හරිද? ඕකයි තරගය. ඉතින් මම දන්නවා දෙමාපියන්ට ඔය සමහර ශිෂ්‍යත්ව ගුරුවරයෙක් කියන්නේ නැහැ. නමුත් ආදරණීය අම්මේ තාත්තේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ ඇත්තටම දරුවගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් තැනක්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් දරුව මහන්සි කරවන්න. පොඩ්ඩක් මම කියන්නේ නැහැ පේපර්ස් හොයාගෙන පේපර්ස් හොයාගන්න නැති වෙන අවස්ථා තියෙනවා අපිට. ඉතින් පේපර් එකක් කොහොම හරි හොයාගෙන ඩක් පෙර ටික කරවන්න බලන්න. මම අර කිව්වේ ඔයාලගේ මට්ටමේ ඉන්න ඔයාලගේ දරුවන් ග්‍රේඩ් එකේ ඉන්න දරුවන් කරන වැඩ. මේ වෙද්දී يعني පහ වසරට ඇවිල්ලත් නැතුව පේපර් 350ක් ලියලා ඉවරයි කියලා කියන්නේ. ඔයාල පොඩ්ඩක් හිතන්න කොච්චර ඒ දරුවගේ බ්‍රේන් එකේ කොච්චර ස්ටෝරේජ් එකක් තියෙනවද කියලා. ඉතින් ඔකයි තරංගය. ඔය වගේ තරංගයක තමයි ඔබේ දරුව දුවන්නේ. ඉතින් නැවතුනොත් කවුද පරාද? කවුද පරාද? දරුවාම තමයි. ඉතින් ඒක නිසා වේගෙන් වැඩ කරවන්න ඕන, මහන්සි වෙන්න ඕන පොඩ්ඩක්. හරි. හරිද ළමයි? ඉවරද? රූප සටහන් ඇඳලා ඉවරයි. හෑන්ඩ් රේස් එකක් දාන බලන්න. කලබලයක් නැහැ. ළමයි කලබලයක් නැහැ. හරිද? කලබලයක් නැහැ. මේකෙන් වැඩ කරන්න ඕන. හොඳයි. රූපසටහන් ඇඳලා පාටකල් ඉවරයි හෑන්ඩ් රේස් එකක් නම් කිසිම කලබලයක් නැහැ. හරිද? කිසිම කලබලයක් නැහැ. හොඳට වැඩ ටික කරමු. ඔන්න කොහමයි අපි දකුණු පළාතේ ප්‍රතිඵල හැදුවේ. ඉතින් මම ඕවා ඔයාලට කියන්නේ ඔයාලා මමත් එක්ක වැඩ කරන දරුවෝ නිසා. ඉතින් මගේ දරුවෝ. ඉතින් ඒක නිසා දෙමළ විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි අපි අනිත් හැමදේම හදාගන්න බලමු. ඉතින් පුළුවන් නම් මාසෙකට අඩුම ගාණ එක පේපරයක් ලියවන්න දරුවන්ට සම්පූර්ණ පේපරයක් දැන් පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඔයාලගේ ලොකු දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් ඒ අයට කියලා Google එකේ සර්ච් කරාට පස්සේ එනවා ඕන තරම් පේපර්. ඉතින් ඒක print out එකක් අරගෙන පොඩ්ඩක් පැය දෙකක් පැය තුනක් අරගෙන ලියවන්න. මම මගේ දෙමළ විෂය නම් මම අනිවාර්යෙන් papers ලියවනවා. ඒ ගැන බය වෙන්න එපා. කිසිම ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඉතින් නමුත් මට ශිෂ්‍යත්ව papers මෙතන ඔයාලට දෙන්න බෑනේ.
ඉතින් ඔයාලේව හොයාගෙන පරිතික කරගන්න බලන්න හේතුව මම කැමතියි මෙතනින් ඔක්කොම ශිෂ්‍යත් පාසල වැඩ කරනවා නම් මම ඇත්තටම සතුටුයි. හේතුව අපි ඒකට පුංචි හරි උදව්වක් දෙනවානේ. ඉතින් ඒක තමයි වටින්නේ. ඉතින් මමත් ශිෂ්‍යත් පාසෙච්ච ගුරුවරයෙක් නිසා තමයි කියන්නේ. හේතුව පිටත් මමත් ශිෂ්‍යාධාර ලබා ගත්තා. ඉතින් ඒ ශිෂ්‍යාධාර අපිට පුංචි කියලා මම තේරෙන්නේ. නමුත් ඒක අපිට වටිනවා පුතේ. ගොඩක්ම වටිනවා මුදල් නැති වෙලාවකට ඉගෙන ගන්න පොත් ගන්න නැති වෙලාවට. ඉතින් අනන්තවත් මම අරගෙන තියෙනවා එහෙම මගේ ශිෂ්‍යාධාරවලින්. හරිද? ඉතින් ඒක නිසා ගෙදර ඉඳන් නිකන් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ශිෂ්‍යාධාර කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕන. හරිද? දිනා වෙනවා කට්ටිය. නිකන් ගෙදර ඉඳන් සල්ලි ගන්න පුළුවන් කිව්වට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕන ඒකට. නැත්තම් දෙන්නේ නැහැ. ශිෂ්‍යත්වේ පාස් වුණොත් සල්ලි ගන්න පුළුවන් ගෙදර ඉඳන්. ඔය විහිළුවට කියන්නේ එහෙම හරිද? ගන්න එපා වැඩි ඒවා. ලසිඳු. ලසිඳු කාලින්ද? කතා කරමු අපි පොඩ්ඩක් ලසිඳු. වැඩේ ඉවරද? ඔව් සර්. ආ, මේ සතියේ පන්තියේ ගියාද? ඔව් සර්. ආ, මට කියන්න ගමට ගමලින් කියන්නේ කොහොමද ලසිඳු? ඌර්. ඌර්. එප්පඩි කියන එකේ තේරුම මොකද්ද? කොහෙද? නෑ. එප්පඩි මොකද්ද? නෑ. පොඩ්ඩක් බලන්න තාකා. නෑ. පොඩ්ඩක් පොත පෙළ බලන්න ඉක්මනට. ඉක්මනට පොත පෙළ බලන්න. මේනි. කොහොමද? අන්න හරි. කොහොමද? උතෝර මට කියන්න. එංගේ කියන්නේ මොකද්ද? කොහෙද? කොහෙද? හොඳයි. පොඩ්ඩක් අන්තිම ටික මතක නැහැ වගේ නේද? චුට්ටක් චුට්ටක් කොංජම් කොංජම් මතක නැහැ වගේ නේද? ඔව් සර්. ආ, සංගාල පාඩම් කරගන්න අනිත් අය රූප ටික අඳිනකන් ඉක්මන් කරමු. සංගාල පාඩම් කරගන්න. හරිද ළමයි? තාරුක පාටකල් ඉවරද පුතේ? ආ තාරුක පාට කරනවා. ආ පාට කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක කියන්න හොඳද? ආ සේ. දැන් ලබන සතියේදී ඔය ටික පාඩම් කරනව නේද? අමතක වෙන්නේ නැහැ නේද? නෑ. නෑ. ඉස්කෝලේ වැඩ කරනවා වගේම කාටුන් බලන එක පොඩ්ඩක් අඩු කරලා දෙමළ ටිකක් පාඩම් කරනව නේද? ඕ. එහෙනම් ওই විදියටම වැඩේ වෙන්න ඕන. පැහැදිලිද? ඔරේ කාටුන් බලන්න. හරි. රූප සටහන ඇඳලි ආ හොඳයි සියත් හොඳයි ආ නියමයි කරකට අත දාගෙන ඉන්නවා සියත් හොඳයි කොහොනිත් අය පින්නක් ටක් ගාලා රූප සටහන ඇඳලි කරයි වේගින් 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 වැඩ කරන්න වේගින් වේගින් මේකට පුරුදු වෙමු දරුවනේ ඒකට පුරුදු වෙමු හොඳයි අභිෂේකා හොඳයි ආ පූජනී ලස්සනයි අඳපු රූප සරය නියමයි නියමයි පූජනී පූජනීගේ අම්මා ළඟ ඉන්නවා නියමයි අම්මා ළඟ ඉඳන් හැම ඉන්නව නේද ඉන්නවා ඉන්නවා ආ ඉන්නවනේ හරි
ළඟින් ඉඳන් වැඩ ටික කරවන්න මේක තමයි වෙන්න ඕනේ. මෙහෙමයි මම දන්නවා පොඩ්ඩක් ඉතින් අර අපේ පුංචි ඇගේ හිත දුරන් ගමන් ඒක චරන්නේ. ඒ කියන්නේ එක තැනක ඉන්නවා තියෙන්නේ එක්කෝ කාටුන් එකේ ස්කූබිඩු එකේ අද මොකක් වෙයිද ඊළඟට ෂූටින් මාටින් එකේ අද මොකක් වෙයිද ඕවා නේද තියෙන්නේ මම දන්නවනේ. ඉතින් මේ පොඩ්ඩක් වැඩ ටික කරමු හරියට. හොඳයි නතාෂා. හරි. දැන් රූප සටහන ගොඩක් අය ඇඳලි ඉවරයි. මනුක ඇඳලි ඉවරයිද? ආ, ටග්ගාලන්න ඉක්මනට. ආ, නියමයි. ඔය තියෙන්නේ. නියමයි. අපේ දූලට දැන් තරගයක් දෙනවා පුතාලා. නියමයි. ඔක තමයි වෙන්න ඕන මට. පුතාලට තරගයක් දෙන්න ඕන. හේතුව තමයි දැන් එන්න 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 ගොඩක් දැන් අපේ දූල තමයි මේ ලොකු ජොබ් කරන්නේ. හේතුව දැන් පුතාලා ජොබ් මේ කියන්නේ වැඩ කරනවා මදිනේ. ඉතින් ඒක නිසා අපි ඒක වෙනස් කරන්න ඕන. පැහැදිලිද? හොඳට වැඩ කරන්න නියමයි. දූලට තරගයක් දෙන්න ඕන. මම දකින්න දෙයක් ඇත්තටම දැන් පුංචි පන්ති වල ළමයි හොඳට වැඩ කරනවා. පුතාලා. හරි. හරි. පොඩ්ඩක් පාඩ කරන එක නතර කරලා පොඩ්ඩක් අහගන්න. පාඩ කරන එක නතර කරලා දැන් ඔක්කොම සර් කතා කරන එක දිහා බලන්නකෝ. හරි. දැන් කොඩිතුවාක සර් පුංචි උදාහරණයක් කිව්වා. ඔයාලට මතක ඇති. යාපනයේ ගිහිල්ලා ටීචර් අඳු සර් අඳුරන ටීචර් කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඔය ඒ කොඩිතුවා කුස ටීචර් හම්බුණා වගේ තමයි ඔයාලත් ඉස්කෝලේ ගිහිල්ලා අලුත් යාළුවෝ හම්බෙච්ච එක ඔයා ඇඳලා තියෙන්නේ. පුතේ මෙහෙමයි. දැන් එක්කෙනෙක් තමයි ඔයාලා. අනිත් කෙනා තමයි ඔයාලගේ හොඳම යාළුවා. පුතේ දැන් ඔයාලා දැන් දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් ඔයාලා අනිත් කෙනා ඔයාගේ හොඳම යාළුවා. ඉතින් එක්කෙනෙක් ගාවින් මෙහෙම ලියන්න ඕන එනදු පෙයර් ඩොට් 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 නෙවෙයි ඔයාලගේ නම. හරිද? එතකොට අනිත් යාළුවාගේ නම ලියන්න ඕන එනදු පෙයර් ඩොට් 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 නෙවෙයි ඩොට් ඩොට් උඩ ලියන්න ඕන ඔයාලගේ යාළුවාගේ නම. හරි අවබෝධයෙන් මම දරුවගෙන් දරුවගෙන් අහනවා මට කියන්න ඕන ඔයාලගේ නම එනදු පෙයර් කියලා ලිව්ව එක සහ ඔබේ යාළුවා. ඒ කියන්නේ රූප දෙකක් ඇඳලානේ තියෙන්නේ. එක්කෙනෙක් ඔයාලා අනිත් කෙනා ඔයාගේ යාළුවා. එක රූපයක් ගාවින් ලියන්න එනදු පෙයර් තමන්ගේ නම. අනිත් රූපේ ගාවින් ලියන්න ඔයාලගේ යාළුවාගේ නම එනදු පෙයර් ඩොට් 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 නෙවෙයි නම. හරි වේගෙන් ලියන්න වේගෙන්. දැන් පැහැදිලි නේද සිළු දෙනාටම ළමයි? පැහැදිලි නේද? හරි. නියමයි. ලියමු නතාෂා ඉක්මනට. සදිව් ලියන්න ඉක්මනට. මං කරා. වේගෙන් වැඩ කරමු. කොයිට්මන්ට්. හරි. මට කියන්න ඕනේ ඉස්සෙල්ලම මෙහෙමයි. මුලින් පෙන්වන්න ඕනේ ස්ක්‍රීන් එකට මම නම කියන දරුවා පොත පෙන්නවා. ඊළඟට ඔයාලගේ නම කියන්න ඕනේ එනදු පෙයර් ඩොට් 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 කියලා කියන්න එපා. ඔයාලගේ නම කියන්න. ඊළඟට ඔයාලගේ යාළුවගේ නම එනදු පෙයර් ඩොට් 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 නෙවෙයි යාළුවගේ නම මට කියන්න ඕවා. හරි. මුලින්ම මට පූජනී ඉක්මනට වෙන්න. පූජනී එක්පන් කරා සර් මම ලියනවා ලියනවා. ආ හරි ලියන්න. එහෙනම් ලියන්න. හරි මම තව විනාඩි දෙකක් දෙන්න. හේතුව ඔක්කොම අපි වැඩේ කරන්න ඕන එකට. හෑන්ඩ් රේස් දාලා තිබ්බ නිසා මම ඇහුවේ. ඒ වැඩේ ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකො. එක්පන් කරා. හොඳයි. හරි. මට මුලින්ම කියන්න නෙතුලි.
කෝනේ තුලින් ආ නෙතුලින් අනේ පිළිවෙලට අහන්නම්කෝ මනුක මට අක් ගාලා පොත පෙන්න ඉක්මනට මනුක අක් ගාලා පොත පෙන්න හොඳයි අක් ගාලා කියන්න ඔයාගේ නම සහ යාළුවගේ නම සර් කිව්ව විදියට ඉක්මන් කරන්න එනදු පෙයර් මනුක එනදු නන්බන් පෙයර් සිතුලි හොඳයි නෙතුලි කියන්න ඉක්මනට නෙතුලි පොත පෙන්න ඉක්මනට ඊට පස්සේ වාක්‍ය දෙක කියන්න වේගෙන් හොඳයි පුතේ ලස්සනයි හොඳයි නියමයි දැන් කියන වාක්‍ය දෙක එනදු පෙයර් නෙතුලි එනදු පෙයර් නිසලි නියමයි හොඳයි සදෙව් ඉක්මනට පොත පෙන්වන්න මම ඔයාලගේ ප්‍රශ්නය අහලා පිළිතුරු දුන්නට පස්සේ පුතේ මයික් එක ඕෆ් කරගන්න ඔයාලා හොඳයි සදෙව් කියන්ට අගල වාක්‍ය දෙක වේගෙන් 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 එනදු පෙයර් සදෙව් එනදු නන්බන් පෙයර් මනුසර හොඳයි ඔය නන්බන් කියන වචනේ යොදාගත්තත් එකයි නැත්ත් එකයි ප්‍රශ්නයක් නෑ අපි ඔය පසුව කතා කරනවා දැනට ඉතින් යොදාගත්ත දරුව හොඳයි නතාෂා වේගෙන් ඉක්මනට හොඳයි එමයයි තග්ගල් කියන වාක්‍ය දෙක එනදු පෙයර් නතාෂා එනදු නන්බන් සයුනි 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 ලසින්දු හොඳයි වාක්‍ය දෙක කියන ලසින්දු අයියෝ මම කිව්වා පොඩි කෙනා දින්න එපා කියලා කමන්නේ කමන්නේ ලසින්දු ඊළඟ එක ලොකෝ දාන්න ඕන රූප ටික ඉක්මනට කියන්න වාක්‍ය දෙක පෙර ලසින්දු එනදු පෙර සචිර හොඳයි සචිර හොඳයි සදිව ඉක්මනට සදිව රූප දෙක වෙන්න හොඳයි වාක්‍ය දෙක කියන්න තග්ගාර එනදු පෙයර් සදිව් එනදු පෙයර් ඔමිරු හොඳයි අභිෂේකා ඉක්මනට හොඳයි ඉක්මනට කියන වාක්‍ය දෙක එනදු පෙයර් අභිෂේකා උඩු පෙය සිනදි සිනදි හරි තරුක ඉක්මනට තරුක හොඳයි නියමයි ඔය වැඩ කරලා තියෙන්නේ එනදු පෙයර් තාරුක එනදු නන්බන් නිදුවර නිදුවර තාරුක නෙවෙයි තාරුක නේද හරි ඔ පූජනී ආ පූජනී ලියනවද දාන ආ හරි කියන බලන්න පූජනී ඉක්මනට ආ හොඳයි පූජනී එනදු පෙයර් පූජනී එනදු නන්බී පෙයර් ලක්ෂි ලක්ෂි හොඳයි ඊළඟට දෙනුවනි නේද දෙනුවනි කියන බලන්න දෙනුවනි ඉක්මනට අවන්ත ඉන්න එනදු පෙයර් දෙනුවනි එනදු නන්බන් පහන්දි එනදු නන්බන් පහන්දි හොඳයි කාගෙන්ද මන් දැන් ඇහුවේ නැත්තේ ඔක්කොගෙම ඇහුව නේද ආ සියත්ගෙන් ඇහුවේ නැහැ හරි සියත් ඉක්මනට පෙන්වන්න සර්ට පොත ප්‍රශ්න අහන්නේ කැමරම් කළ තිනගෙන් විතරයි හේතුව මම දන්නේ නැහැ අනිත් අය මොනා කරනවද ඒකෝ පුතේ එහෙම කරන්න අමාරු වෙන්නේ ඉතින් ඒක නිසා කැමරේ කෝන් කරන්න පුළුවන් ලොකේෂන් එකක් අනිත් දවසේ හදාගන්න නැත්නම් ඉතින් අමාරු වෙන වැඩ කරන්නේ ඒක ඔයාලටම පැහැදිලිව තේරෙනවානේ හරි නියමයි පොඩ්ඩක් වේගය හදාගන්න ඕන ඒක විතරයි දැන් හදාගන්න තියෙන්නේ හරි ලියාගමු තුන්වෙනි වාක්‍ය ඉක්මනට හරි අවබෝධයෙන් තුන්වෙනි වාක්‍ය ලියාගන්න තුන්වෙනි වාක්‍ය හරි අවබෝධයෙන් ලියාගමු තුන්වෙනි වාක්‍ය උංගල් ඌර් එදු ලියාගෙන තුන්වෙනි වාක්‍ය උංගල් ඌර් එදු තුන්වෙනි වාක්‍ය ලියමු පුතේ උංගල් ඌර් එදු
තුන්වෙනි වාක්‍ය උංගල් ඌර් එදු උංගල් ඌර් එදු තුන්වෙනි වාක්‍ය උංගල් ඌර් එදු හරි මට ටග් ගාලා කියන්න සදිව් ටග් ගාලා මයික් එක ඔන් කරන්න සදිව් සදිව් මට කියන්න මගේ පුතේ උංගල් කියන එකේ තේරුම මොකද්ද සදිව් ඔබේ ඔබේ ඌර් කියන එකේ තේරුම මොකද්ද ගම ගම එන්න කියන එකේ තේරුම මොකද්ද කොහෙද එන්න එන්න කුමක්ද අන්න හරි දැන් මට ටග් ගාලා කියන්න උංගල් ඌර් එදු කියන වාක්‍යයේ සම්පූර්ණ තේරුම කියන වේගෙ ඔබේ ගම කුමක්ද අන්න හරි හොඳට මතක තියා හොඳයි සදේව් හරි මයික් එක ඔෆ් කරගන්න දැන් අනිත් දරුවෝ හොඳට මතක තියාගන්න දැන් අර සදේව්ට වරදින බව මම අනිවාර්යෙන් දන්නවා හේතුව තමයි මම ග්‍රේඩ් 5 ක්ලාස් 10ක් කරනවා හරිද ඉතින් මේ 10ම ඔය වැරද්ද වුණා දැන් ඔයාලත් එක තමයි 10 දැන් ඒ හරි පන්ති 10 මේ වැරද්ද වුණා හරිද ඔහොම අහපු ගමන් අපේ දරුවන්ට කෙලින්ම මතකෙට එන්නේ ඔබේ ගම කොහෙද කියලා නමුත් විභාගයට අහන්නේ මොකද්ද උංගල් ඌර් එන්න කියලා දැක්කද අපිට දැනගෙන අපි කොච්චර වරදිනවද කියලා හරි අවබෝධයෙන් කියවන්න ඕන මොලේ ලියාගමු තේරුම උංගල් ඌර් එන්න කියන්නේ ඔබේ ගම මොකද්ද නැත්නම් කුමක්ද හරි අවබෝධයෙන් ලියන්න ඔබේ ගම මොකක්ද නැත්නම් ඔබේ ගම කුමක්ද හරි අවබෝධයෙන් ලියන්න ඔබේ ගම මොකක්ද නැත්නම් ඔබේ ගම කුමක්ද දැක්කද වරදින තැන ඒ කියන්නේ දැන් පන්ති 10ම වැරදුනානේ ඉතින් ඒ කියන්නේ ඕවා අනිවාර්යෙන්ම ඔයාලගේ වරදින තැන ඉතින් ඒක නිසා පුතේ අපි දන්න දේවල් කොහොම තමයි එන්නේ දැන් ශිෂ්‍යත්ව විභාගයේ ලියලා අපි පන්ති අකුරු පාඨමාලාව පටන් ගන්නවානේ ඔන්ලයින් නම් පටන් ගන්න නැහැ අපි තාම ඒක කරන්න බෑ ඔන්ලයින් ෆිසිකල් තමයි අපි කරන්නේ ඉතින් මේ ආවට පස්සේ අපි කතා කරනවා දරුවන් එක්ක ශිෂ්‍යත්ව විභාගයේ කොහොමද සර් ශිෂ්‍යත්ව විභාගයේ ලිව්වා ලිවිල්ලක් අය කියන්න දෙයක් නැහැ හරිද එහෙමයි කියන්නේ නමුත් ප්‍රතිඵලාවට පස්සේ අපේ දරුවාගේ ගොඩාක් ලකුණු අඩු වෙනවා ඔන්නෝ තමයි වර්ධනේ දැන් දෙමාපියන්ට පැහැදිලි නේද ළමයා දන්නේ නැතුව නෙවෙයි හේතුව කලබලේ ඒ කලබලේ කියලා කියන්නේ ඇත්තටම ලොකු විනාශයක් ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් වැඩි කරගන්න ඕන ළමයිගේ එකට අපි හුරු කරගමු හරි තේරුම ලියා ගන්න ඔබේ ගම මොකක්ද හරි වැඩි ටික බලමු අපි ලියාගමු ඊළඟ වාක්‍ය එනදු ඌර් ලියා ගන්න හතරවෙනි වාක්‍ය එනදු ඌර් මේකෙන් වැඩ කරමු එනදු ඌර් හතරවෙනි වාක්‍යය ලියන්න එනදු ඌර් එනදු ඌර් හැටන් හැටන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ගමක් නුනේ හරිද එනදු ඌර් හැටන් නැත්නම් අපි සමහර දරුවන්ගෙන් ගම ඇහුවට පස්සේ එනදු ඌර් අඟුණු කොළ පැලැස්ස දෙවලෙන් ලියන්න යනවා විනාඩි දෙකක් තුනක් හරිද තවන්ට ලේසියෙන් ලියන්න පුළුවන් නමක් ලියන්න මාතර හැටන් මහර ගාල්ද එයාගේ පුංචි ගම් තියෙනවානේ ඒ වගේ ගමක් ලියන්න නැත්නම් පේපර් බලන කෙනා ඔයාලගේ ගම හොයාගෙන විල ලකුණු ගන්න වැරදි ගන්න හරිද නැත්නම් ගම හොයාගෙන හරි ඔය දැන් පූජනී කියලා හිතන්නකෝ පූජනීලයි ගේවා පූජනීගේ ගම කොළඹ කියලා හිතන්න හරිද ඔන්න දැන් පූජනී බොරුවට ලියනවා පේපරේ එනදු ඌර් මාතර කියලා ඔන්න දැන් පේපරේ බලන කෙනා පූජනීලයි ගෙවල් හොයන් ඇවිල්ලා පේපරේ ලියලා තියෙන්නේ එනදු ඌර් මාතර කියලා නමුත් එයාගේ ගම කොළඹ ඉතින් පේපරේට වැරදි දාන්නේ
හරිද? ඒක නිසා ළමයි ගෝලගේ මප තියෙනවා. එහෙම වැරදි නෑ හරිද? අපිට ඕන ඔයාලගේ භාෂාව හැදෙනවා නම් විතරයි. ඉතින් ඕක පොඩ්ඩක් හදාගන්න බලමු අපි ඔයාලු පාඩු ටික්ස් තියෙනවා හදාගන්න. හරි. එනදු ඌර් හැටන් ලියාගමු. මගේ ගම හැටන්. එනදු ඌර් හැටන් මගේ ගම හැටන්. අර වගේම යාළුවෝ දෙන්නෙක් ඇඳලා ඔබත් ඔබේ මිතුරාත් ඉන්න ගම් යටින් ලියන්න ඕනේ එනදු පෙයර් ලිව්වා වගේම පුතේ එනදු ඌර් ඔයාලගේ ගම ලිව්වා ඊළඟට ඔයාලගේ යාළුවා ඇඳා පාට කරා ඒ රූප යටින් ලියන්න ඕන ඔයාලගේ යාළුවාගේ ගම වේගෙන් වැඩ කරන්න හරිද අපි බලමු ඉස්සෙල්ලම වැඩ කළා පෙන්වන්නේ කවුද කියලා මං හොඳට බලනවා හරිද පළවෙනි දවසේ ඉඳන්ම සරට පෙන්නන්න මම වැඩේ මම වැඩ කරනවා කියලා. එච්චරයි මට වෙන්න ඕන. ඉක්මන් කරමු. හොඳට පාට කරලා අංග සම්පූර්ණ වෙන්න ඕන. නැතුව වැඩ කළා වැඩක් නැහැ. අංග සම්පූර්ණ වෙන්න ඕන. රූප ටික ඇඳලා පාට කරලා ඉවර නම් තක්කාලි ස්ක්‍රීන් එකට අල්ලන්න සරට පේනවා පාට කරලා ලස්සනට නම් ටික ලියලා ඉක්මනට ඔයාල ඔක්කොම එක තිරයකට අරන් තියෙන්නේ ඒක නිසා ඉක්මනට වැඩ කරන්න කවුද කියලා සරට තක්කාල බලා ගන්න පුළුවන් කිසි කලබලයක් නැහැ හරියද කලබල වෙන්න එපා අයියෝ සර් කිව්ව නේද ඉක්මනට අඳින්න ඕන කියලා එහෙම කියලා මේ උඩින් පල්ලෙන් ඇටකොටු බබ්බෝ ඇඳලා එහෙම ලියන්න එපා ලස්සනට වැඩ කරන්න පිළිවෙලට මනුක මට කලින් රූප පෙන්වන්න පොඩ්ඩක් එනදු පෙර් ලිව් එක නෑ 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 අර යාළුවෝ දෙන්නෙක් ඇඳා එතන ලිව්වා නේද එනදු පෙයර් කියලා ආහරි එතකොට රූප දෙක ඇඳ නැද්ද දෙන්න අමනුක ඇඳා එතකොට එනදු ඌර් කියලා වෙනම රූප ඇඳ නැද්ද වෙනම රූප දෙයක් ඇඳ නැද්ද ආලමයි වෙනම රූප දෙකක් අඳින්න ඕන නැත්තම් ටග් ගාලා ලියන්න පුළුවන් හරිද ඒක කලින් එක දැන් මෙතන යන්නේ වෙන දෙයක් පැහැදිලිද වෙනම රූප දෙකක් අඳින්න ඕන ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කාලේ දිනවා ඉක්මන් කරන්න හොඳට පාඩම් කරගන්න හේතුව දැන් අපි ලබන අවුරුද්දේ ඉඳන් සතියට එක දවස් sorry මාසයකට දවසක් ස්පෝකන් පැත්ත හදනවා ඒ කියන්නේ ඔයාලගේ දෙමළ කතා කිරීමේ පැත්ත හදනවා ඒකට අවශ්‍ය වෙන පළන පළවෙනි තියරිය තමයි ඔයාලා අපි කතා කරන්නේ. හරිද? ඉතින් ඒක නිසා උගන්වන ටික හොඳට පාඩම් කරන්න එහෙම වුණොත් කොළිතුවක් විසෝ ඔයාලගේ ප්‍රතිඵල හදලා දෙන්න. කොහොම නෙමෙයි පුතේ අපි ප්‍රතිඵල හැදුවේ. ලකුණු 2 3 අඩුම ගන්න ලකුණු 20ක් ගන්න නැති ළමයි ලකුණු දැන් 75 80ක් 90ක් අතරට යනවා. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න. කො ඉක්මනට වැඩ කරලා පෙන්නන්න සර්ට. ඉක්මන් කරමු. හොඳයි. ඔහොම වැඩ කරනකොට බලන්නේ නාසයි පුතේ.
හේතුව පොඩිතුවක් උස වැඩ කරන්නේ 6 11 ළමයි 6 11 වලගේ අයියලක් කලත් එක්ක. ඉතින් පුංචි අයත් එක්ක අපි ෆිසිකල් ක්ලාස් වලින් තමයි ගොඩක්ම සම්බන්ධව වැඩ කරන්නේ. ඉතින් මොහොම වැඩ කරද්දී සතුටුයි අත්තරම. පුංචි අයත් එක්ක වැඩ කරනකොට අත්තර මාසයි හිනාවෙවි. ඉතින් සතුටුයි ඒකට. අන්න හරි නියමයි අභිෂේක හොඳයි නියමයි මට ඕන විදියටම වැඩේ කරලා තියෙනවා නියමයි හොඳයි පුතේ රූප දෙක ඇඳා ඊට යටින් ලියලා දෙනවා නියමයි හොඳයි මම අවසානයේදී අහනවා ඔයාලගෙන් නම් ටික ඒ ටික අහනවා ගම ඒ ටික අහනවා කලින් වගේම ඉතින් පොඩ්ඩක් පාඩම් කරගන්න දැන් හොඳයි Begini mereka orang noda. Si satu wibahagya, tarangkari, hari deh, tarangkari wibahagya, apda guru keragangan begini mereka orang. Oh, ekor tuh guru keragangan. Tarangkari itu yang kayak, tiaga hambenne pasen aja itu kerai, e payaganing mereka kalla dinan aja itu kerai hambenne. Kita masih satu pasen aja itu ya. Ting ekor tenno napi okko, hari ini deh. Ika tenno na motivation ika hadagan na kada budai mangkar mo ako. Bye. Ko sabiw, wala parak ko isabiw. Ada sabiw parak ko ඊළඟට සියත් පරක් කොයි පූජනී පරක් කොයි මොකද බඩගින්නේ දින්න අයියෝ කඩවලේ දිනේ කරන් පන්තිර සම්බන්ධ වෙන්න මනුක මට පොත පේන්නේ නැහැ ඇඳලි වරද ආ මනුක ආ හරි 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 ඉක්මන් කරන් ආ අම්මා ළඟ ඉන්නවා මනුක ඉක්මන් කරන් ආ නියමයි පූජනී පාට කරන්න ඕන පූජනී නියමයි හොඳයි ඔය තියෙන්නේ හොඳයි නතාෂා හොඳයි සදේව් හොඳයි නිතුලී නියමයි හොඳයි තාරුක හොඳයි පුතේ නියමයි ඔය තියෙන්නේ තාරුක පොඩ්ඩක් කම්මැලිකම තිබ්බේ නේද ආ තාරුක කතා කරු කොයි පොඩ්ඩක් කම්මැලිකම නේද තිබ්බේ ආ තාරුක Gana gatot tamai apita luku wadak karana puluang ini. Pahadri ini putih. Taruka? Putih. Kammeli nae ni deng? Nae. Laman sati widi ara wacani kolah hama padang ini no na? Haak. Haak ni wei. Hari se. Kian ne? Hai se. Haak. Bisa hantar wadak karana. Mama paud gali kawadana aniwaare mo denawa lamani te. Itu tamai deng. Api ini tena ini api guru waru api kiri pada paud gali kawadana. සමහර වෙලාවට පන්ති ආවෙ නැතුනොත් විදිරට ඇවිල්ලා හොයන් එක්කන් යන්නේ. ලෙඩ වෙලින් ගියේ නැත්තම් විදිරට ඇවිල්ලා එක්කන් යන්නේ. ඉතින් ඒ සත්‍ය නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. ඉතින් ඒක නිසා මම මටත් ඕන ඔයාලා හොඳ බැච් එකක් හදන්න. I learning එකේ grade 5 ඊළඟට හොඳ බැච් එකක් හදලා විදිරට අරන් යන්න. මේ මම ඔබ තමයි වෙන්නේ. මේමයි සියත් හොඳයි. හොඳයි ලසිඳු. හොඳයි. කොණිට පිප්පන් කරමු. අභිෂේක Tapi biskuit tega kalian tuh. Hah, dia liver aja nggak handal tuh aja wat kali ke? Ah, apa yuk kami kata kamu kok hundai lasin tuh, hundai? Denu ini, hundai liver ada? Aku teh, hundai liver ada?
අන්දලා ඉවරයිද මේ පාඩ කරනවා. ආ පාඩ කරන්න. පාඩ කරන්න පස්සේ ලියන්නකෝ වාක්‍ය දෙක. අනිත් පැයක් පාඩ කරන්න පස්සේ දැන් ලියන්නක් ගාලා. හොඳයි අභිෂේක හොඳයි. බඩගින්නේ නේ දිදියේ බිස්කට් දෙකක් හොරාට කෑවට පස්සේ හරි ගියා බඩගින්න. ඔය දැක්කා. නතාෂා ඉවරද? නතාෂා ඕ එන්න කයියක් නතාෂා. ආ රූප සබහන් ටික ඇඳලා කමක් නැහැ. හොඳයි 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 නතාෂා. හොඳයි. හරි හොඳයි පූජනී. අනිත් පැය තික්මන් කරා. හරි. සදිව් ඉවරද? ඉවරද සදිව්? හරි. මනුක ඉවරද පුතා? ආ ලියන ලියන් ලියන් හරි හරි ලියන් 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 හරි ලියන් ටග්ගාර ලියන් ඉතුරු ටිකක් ලියන් හරි මං එතකන් අපේ දරුවන්ගෙන් අහනවා දැන් කලින් වගේම දැන් රූප ටික පෙන්නලා දෙන්නේ මට ටග්ගාලා කියන්න ඕන යාළුවගේ ගමයි ඔයාලගේ ගමයි දෙන්නම එක ගමයි කියලා දාන්න එපා ඉතින් හරිද පොඩක් බොව් ගමක් දාන්න පව් කරෙන්නේ නැහැ ඉගෙන ගනින්දි බොරු දෑවට ප්‍රශ්නයක් නැහැ හරිද ආ අභිෂේකගෙන් අහමුකෝ ඉස්සෙල්ලම ඉවරුනේ පුතානේ කියලා බලන්න අභිෂේකා ඔයාලගේ ගම එනදු ඌර් අලුක්වත්ත එනදු ඌර් අලුක්වත්ත යාළුවා එනදු ඌර් අංගමුව ආ දිස්ත්‍රික්කේ කොහෙද ඔයාලගේ කොළඹ කොළඹ ආහා කොළඹ හරි පාසල මොකද පුතා අභිෂේකා අමසිරි පන්නු වෙරම වැඩ කර මුනිමයි සබි ඉක්මනට කියන්න සබි එන දූර් කුරුණෑගල කුරුණෑගල සේ යාළු ඈ යාළුවා යාළුවගේ තමා එන දූර් මාතර එන දූර් මාතර ආ මාතර යාළුවෙ ඉඳින්නේ මොරුවට නේද බෑ ඔව් ආ මවන්නේ මවන්නේ හරි කො පූජනි ඉක්මන් කරලා කියන්න පූජනි නැගෙනහිර පළාතට අයත් වන අනිත් දිස්ත්‍රික්ක දෙක මොකද්ද ඔන්න ශිෂ්‍යත් ප්‍රශ්න. ත්‍රිකුණාමලය මඩ කලපුව. හොඳයි. ත්‍රිකුණාමලය මඩ කලපුව. මම ඔයාලට වැඩක් කිව්වා. මතක ඇති. ලංක සිටියම අරගෙන ලංකාවේ තියෙන පළාත් 9යි ඒවට අයත් දිස්ත්‍රික්ක ටික පාඩම් කරන්න කිව්වා නේද? කිව්වා. ඒක කියන්න හේතුව තමයි මම නැවතත් කියන්නම්. පොන්තුවක් උසර පුතේ ලංකාව වටේම ඔන්ලයින් ආයතන වල වැඩ කරන ගුරුවරයෙක්. ඒ වගේම ශිෂ්‍යත්ව පේපර්ස් හදන ගුරුවරු ගොඩක් ඇසුරු කරන ගුරුවරයෙක්. ඉතින් මේ අවුරුද්දේ පොඩ්ඩක් ඔයාලට ලංකාවේ දේශීය දේවල් පොඩ්ඩක් බලා ගන්න වැඩිපුර. ඒක නිසා තමයි අර කියුවේ වැඩ දෙක පොඩ්ඩක් ඒක පාඩම් කරගන්න. හොඳයි පූජනී, නියමයි. පාඩම් කරලා තියෙනවා. හොඳයි මනුක, හරි. මනුක කියන ටග් ගාලා. ටග් ගාලා වාක්‍ය දෙක කියන ඉක්මනට. කාලය යනවා ඉක්මන් කරන්න. එනදු නන්බන් ඌර් මීපේ එනදු එනදු ඌර් පාදුක්ක පාදුක්ක ඔව් සර් පාදුක්කද ඔව් සර් ආ පාදුක්ක කියලා කියන්නේ මාකුඹුර පැත්ත නේද මොකද්ද සර් මා ඔයාලා මාකුඹුර ඒ පැත්තේ නේද? මාදුගුරුද සර්? මාකුඹුර. මාකුඹුර මාකුඹුර නේද? දැන් නැතුව ඉතින් හරි ප්‍රශ්නයක් නෑ. සර්. ඊළඟට නෙතුලි. ඉක්මනට කියන්න නෙතුලි. කෝ නෙතුලි. ආ නෙතුලි. ඉක්මනට කියන්න නෙතුලි. වාක්‍ය දෙකකින් ටග් ගාලා
எனது ஊர் எது உங்கள் ஊர் எது மகாவே உங்கள் ஊர் எது புகுல புதே நெதுளி ඔය හැම ඔය වාක්‍ය දෙකේම එදු කියන එකේ රේස් කරන්න. පැහැදිලිද? එදු කියන වචන දෙක අයින් කරන්න. ඒ කියන්නේ දෙක රේස් කරලා දාන්න. එතකොට එනදු ඌර් මගේ ගම පැහැදිලි නේද? එදු කියලා ඉන්නේ නැහැ. පැහැදිලි නේද පුතා? ඔව් සර්. හරි. හොඳයි. සියක්. tag ගාලා කියන්නේ සියක්. உங்கள் ஊர் மகுரம் கடல வரதி சியா உங்கள் ஊர் எது மகுரம் கடல வரதி எனது ஊர் சியா தக்காளி ரேஸ் கரන්න சியா எனது ஊர் மகுரம் கடல ஆ யாலுவா எனது ஊர் சுபரின்னபூர் ආ උංගල් නෙවෙයි එන්න ඕනේ නේද හරිද හොඳට මතක තියාගන්න හරි සදෙව් ඉක්මනට සදෙව් කාලේ යනවා ඉක්මන් කරන්න නුරාදපුර ආ යාළුවා එනද ඌර් මාතර ආ එනද ඌර් මාතර බොරුවට නේද මාතර කියලා දැයි හරි නතාෂා කොයික්මන්ට එනද ඌර් පිළියන්දල පිළියන්දල යාළුවා එනද ඌර් රත්නලාන එනදූර් පත්මලාන හරි මම නතාෂගේ ප්‍රශ්නයක් අහලද කිෂාට ප්‍රශ්නයක් හරිද දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක කීයක් තියෙනවද තුනයි මොනවාද දිස්ත්‍රික්ක තුන ගාල්ල මාතර හම්බන්තොට ආ ගාල්ල මාතර හම්බන්තොට ඒකත් බැරි වුණා නම් නතාෂට මම කියන්න හැදුවේ අම්මට නතාෂලයි අම්මට කියන්නේ දී හොඳට හිල්ලෙර කොක්ක කනින්න කියලා හේතුව තමයි අද පන්ති පටන් ගත්ත වෙලාව ඉඳන් මම කියනවා දකුණු පළාත මේකයි කියලා හරිද ඉතින් ඒක නිසා ඔය කියන හැම වචනයක්ම පාඩම් කරගන්න නිමල විතරක් නෙවෙයි පුතේ මෙතනින් මම හැම දෙයක්ම කියලා දෙනවානේ ඉතින් ඒක නිසා ඕ හොඳට ග්‍රහණය කරගන්න දෙමාපියන් අහන් ඉන්නම නම් ලංක සිටියමක් අරගෙන පළාත් 9 සහ දිස්ත්‍රික්ක 25 හොඳට බලා ගන්න අනිවාර්යෙන් මේ අවුරුද්දේ අහන්න පුළුවන් ප්‍රශ්න ටික. හරිනේ? හරි. ඉක්මනට ගන්න දෙනුවනේ ඉක්මනට. එනදු ඌල් නික්ටම්බෝ. එනදු නම්බන් මාතර. එනදු නම්බන් මාතර ඔක්කොම ලියලා තියෙන නම්බන් මාතර කියලා. හරි. කොල් අසිදු ඉක්මන් කළා කියන්නේ. ඔක්කොගෙම අහන්න බෑ මන්ටත් ගාලා අහන්නම් කාලය නෑනේ. එනදු ඌර් වලහපිටිය එනදු ඌර් තබ්බෝව. ආ හොඳයි. ඔය තාරු කික්මන් කරන් කියන්නේ ඉක්මනට. නේදූර් කොබේගෙන නේදූර් මාව. හොඳයි. හොඳයි. ඔය තියෙන්නේ හොඳට පාඩම් කරගන්න ඕන. හරිද? දැන් අපි ගිය සතියේ කතා කරපු වචන ටික දිනනවා. අද ඔන්න වාක්‍ය ටිකක් කිව්වා. හොඳට පාඩම් කරගන්න ඕන. තව වාක්‍යයක් ලියාගමු මේ විදිහට. ලියාගන්න තග්ගාතා වාක්‍යයක් ඉක්මනට. තග්ගාලා ලියාගමු. එනදු වයදු අංක දාගන්න පිළිවෙලට පහ වගේ මට මතක ලියාගන්න එනදු වයදු හරි අවබෝධයෙන් ලියාගන්න එනදු වයදු පත්තු එනදු වයදු පත්තු එනදු වයදු පත්තු මට කියන්න පත්තු කියන එකේ තේරුම දන්න හෑන්ඩ් රයිස් එකක් දාන්න බලන්න පත්තු කියන එකේ තේරුම දන්න හෑන්ඩ් රයිස් එකක් දාන්න බලන්න ආ දිනුවනි කියන බලන්න දිනුවනි 10 10 මට ආ මයික් එක ඕෆ් කරානේ මයික් එක ඕෆ් කරන්න එපා කියන්න බලන්න දිනුවනි එනදු වයදු පත්තු කියන එකේ තේරුම මොකද්ද මගේ වයස 10යි. නියමයි. හොඳයි. ලියාගමු තේරුම පුතේ. මගේ වයස 10යි. ඉලක්කම් පාඩම තියෙනවා බය වෙන්න එපා. ඉස්සරහට තියෙනවා ඒවා. පොඩ්ඩක් පුළුවන් ද කියලා බලන්න ඕනේ සර්. නැත්තම් හරියන්නේ නැහැ. හොඳයි. දැන් කට්ටිය ලංක සිටියම් පෙල්ලනවා.
Itu udah itu balan deh wa. Hari itu dengko ke balan deh wa. Dan di bawah itu langsung siapa beli udah ada nih. Untuk padang kerjaan nih. Langkawi palat tiga. Ilangkete palat telat kelapin. Awe ini ke pushpe. Ilangkete. Mata kian nih. Desiya sabtaya kau tuh. Jati ke sabtaya. Dan nih hand raise siap dan bal. Jati ke sabtaya. Danna hand raise එකක් දාන්න බලන්න. සියක් කියන බලන්න සියක්. ජාතික සත්වයා කවුද? දඬුලේනා. හොඳයි. දඬුලේනා. ඔව අහන්න පුළුවන් MCQ එකට. මෙහෙමයි අහන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ. පළවෙනි එක දෙනවා අලියා, දෙවෙනි එක දඬුලේනා, තුන්වෙනි එක Singhaya, hatar ini ek elua. Muka tak kahan ni? Jati apa? Jati ke kodi singhaya ini ni sa? Singhaya ni lagi kahan? Hebat. Mana? Dandule na, oh waradi na, hari tu oh waradi na tengku tu. Oh, tama check kerana paper sahaja. Tinggal ini ni sa? Kodak kod kahan ek kerakan? Hari, wakilnya agak ta. එනදු වයදු පත්තු මගේ වයස 10යි. තව වාක්‍යයක් ලියාගමු ඉක්මනට. තව වාක්‍යයක් ලියාගමු මෙහෙම. හරි අවබෝධයෙන්. හරි අපි ලියාගමු තව වාක්‍යයක්. හොඳ අවබෝධයෙන්. තව වාක්‍යයක් ලියාගමු මෙහෙම. ලියාගන්න මෙහෙම. එනදු Hari awal bodi liat kan wakya, enedu, 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 pada shalai per Hari awal bodi liat kan deh, enedu, pada shalai per, enedu, pada shalai per, hari awal bodi liat kan wakye, enedu pada shalai per. Enadu pada shalai per. Enadu pada shalai per. Lihat kan putih. Mater hari awal bodi lihat kan nih. Ah, mimu lihat kan tu. Lihat kan ni pa. Mimu lihat kan. Enadu pada shalai per. Rahul vidyalayam. Lihat kan. Enadu pada shalai per. Rahul vidyalayam. Enadu pada shalai per, enadu pada shalai per, Rahul vidyalayam. Oke, terima kian puluan naya Henry sek dan bang, terima kian puluan naya. Manu kat deka musna. Apa yang prasna kamu di daru egin kamu deh? Kau bi mahano nane, katahan dahano nase deh. Kati lagi. Sahiru, Sahiru, kian lebar na Sahiru agi teru kan? Sahiru. Mage pagre nama Rahul Vidyalaya. Anna hari,
එනදු පාඩශාලයෙන් පෙර රාහුල විද්‍යාලයම ලියාගත් පුතේ තේරුම මගේ පාසලේ නම රාහුල විද්‍යාලය මගේ පාසලේ නම රාහුල විද්‍යාලය මගේ පාසලේ නම රාහුල විද්‍යාලය හරි තග්ගාලිය තග්ගා හරි ඔක ලියන ලියනකම් ලියනකම් හොඳට අහගන්න හරිද පුතේ මෙහෙමයි දැන් ඕක කර දැන් අපි පාඩම කරගෙන යද්දී දෙමාපියන්ට වගේම දරුවන්ටත් තේරෙන්නේ නැති තමන්ගේ අඩුපාඩු ටික පුතේ සතියේකට දෙන වැඩ ටික හොඳට පාඩම් කරගන්න අපි ලබන සතියේ කතා කරනවා පුතේ ඉල්ලීම් පද සම්බන්ධව ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යෙන් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට ඉල්ලීම් පද ඉතින් ඔයාලා ග්‍රේඩ් 4 වල තාම ඉන්නේ ග්‍රේඩ් 5 වලට ලබන අවුරුද්දයන් ඉතින් ඒවට අවශ්‍ය වෙන අපි මගපෙන්වීම හරියට දෙනවා ඉතින් ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා හරිද උගන්වපු ටික හොඳට පාඩම් කරගන්න හොඳට ග්‍රහණය කරගෙන බැල ටික කරගන්න අද කතා කරපු වාක්‍ය ටික හොඳට පාඩම් කරගන්න හේතුව තමයි ඕවා ඔයාලගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වල අහනවා ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල ඉතින් හොඳට ඒවට සූදානම් වෙන්න එහෙනම් අද අපි පන්තිය නතර කරමු හොඳට පාඩම් කරගන්න අපි එහෙනම් ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 8ට හමු වෙමු හොඳට පාඩම් කරගන්න මම ඔබේ ආදරණීය දෙමළ ගුරුතුමා කොරිටුවක් විසින් වණක්කමයි බොවන් මුන්මණියන් තුමේ තේරුවන් සරණයි